සුබ දවසක් ඔයාලා හැමෝටම. හයිපර්ටෙන්ෂන් ඒ කියන්නේ හයි බ්ලඩ් ප්‍රෙෂර්, අධි රුධිර පීඩනය. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් හයි බ්ලඩ් ප්‍රෙෂර් ගැන සහ ඒකට අපි ගන්න බෙහෙත් මොනවාද, ඒ බෙහෙත් ක්‍රියා කරන්නේ කොහොමද, මේ හැම කරුණක්ම පැහැදිලිව කතා කරමු. ඔයා හයිපර්ටෙන්ෂන් ගැන හොඳ දැනුමක් ගන්න කැමති නම් වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. හරි, අධි රුධිර පීඩනය කියන්නේ කෙටියෙන්ම කිව්වොත් ඔයාගේ රුධිර නාලවල පීඩනය ඉතා ඉහළයි. මේකට ඉක්මන් ප්‍රතිකාර කළේ නැත්නම් බරපතල තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා අපි එකපාරම බය වුණාම එහෙම රුධිර පීඩනය වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් නිකන් ඉන්න වෙලාවටත් අපේ රුධිර පීඩනය වැඩි නම් ඔන්න අවධානමක් තියෙනවා. හරි, මේ හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන අයට රෝග ලක්ෂණ දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට තමන්වත් දන්නේ නැහැ තමන්ට හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් හිස රදය, පැහැදිලිව පේන්නේ නැතිකම, කලන්ත ගතියක්, පපුවේ වේදනාවක් වගේ දැනෙන්න පුළුවන්. මේක දැනගන්න තියෙන එකම ක්‍රමය තමයි ඔයාගේ රුධිර පීඩනය පරීක්ෂා කරන එක. හරි, හයි බ්ලඩ් ප්‍රෙෂර් ඇති වෙන්න තියෙන අවදානම වැඩි කරන දේවල් මොනවාද? ඒ තමයි එකටම වැඩිහිටි වයස. ඒක ඉතින් කාටවත් නවත්තන්න බෑ. ඊළඟට ජානවල බලපෑම්. ඊළඟට විශේෂම දෙයක් තමයි අධික බර හෝ තරබාරු වීම. කිසිම ඇක්ටිව් ගතියක් නැතුව එකම තැන ඉන්නවා නම් ඔන්න හයි බ්ලඩ් ප්‍රෙෂර් එනවා. ඊට පස්සේ අධික ලුණු ආහාර ගැනීමත් හොඳ නෑ. ඊට පස්සේ අධිකව දුම්පානය, ඇල්කොහොල් භාවිතය නිසාත් එනවා. තව ඕනි තරම් හේතු තියෙනවා. ඉතින් මේ දේවල් වලින් මිදිලා හැම වෙලාවෙම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අරගෙන හොඳ ක්‍රියාශීලීව තමන්ගේ ජීවන රටාව අරන් යනවනම් මේ හයි බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරගන්න පුළුවන්. වකුගඩු, දියවැඩියාව, හෘද රෝග වගේ තියෙන අයට නම් බෙහෙත් බොන්නම වෙනවා. හරි, අපි දැන් කතා කරමු හයි බ්ලඩ් ප්‍රෙෂර් වලට ගන්න මෙඩිසින් ගැන. මෙඩිසින් ගැන කතා කරද්දී අපි ප්‍රධාන කාණ්ඩ තුනකින් කතා කරමු. පළවෙනි කාණ්ඩය තමයි මේ මෙඩිසින් ක්‍රියාත්මක වෙන්නේ අපේ හෘදයේ. දෙවෙනි කාණ්ඩය තමයි ඒ මෙඩිසින් ක්‍රියා කරන්නේ අපේ රුධිර නාලවල. තුන්වෙනි කාණ්ඩය තමයි ඒ කාණ්ඩයේ මෙඩිසින් ක්‍රියා කරන්නේ අපේ වකුගඩුවල. හරි, අපි පිළිවෙලට බලමු බෙහෙත් වර්ග මොනවාද කියලා. එකටම අපේ හෘදයේ ක්‍රියා කරන බෙහෙත් කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ තමයි බීටා බ්ලොකර්ස් සහ කැල්සියම් චැනල් බ්ලොකර්ස්. බීටා බ්ලොකර්ස් මෙඩිසින් වර්ග තමයි එටනොලෝල්, බිසෝප්‍රොලෝල්, මෙටෝප්‍රොලෝල් සහ ප්‍රොප්‍රනොලෝල් වගේ මෙඩිසින්. මේ වගේ බ්‍රෑන්ඩ් නේම් එක එක ඒවා තියෙන්න පුළුවන්. මේ ඖෂධවල ප්‍රධාන ක්‍රියාවලිය තමයි අපේ හෘදයේ ආතතිය නිපදවන ඇඩ්‍රිනලින්, නෝරඇඩ්‍රිනලින් කියන හෝමෝන මුදාහැරීම බ්ලොක් කරලා හෘදයේ ආතතිය අඩු කරනවා. ඒකෙන් හෘද ස්පන්දන වේගය අඩු වෙනවා. අන්න ඒක නිසා මේ ඖෂධවලින් බ්ලඩ් ප්‍රෙෂර් එකත් අඩු කරනවා. ඊළඟට කැල්සියම් චැනල් බ්ලොකර්ස්. බෙහෙත් වර්ග තමයි ඇම්ලොඩිපීන්, ඩිල්ටයිසම්, නිකාඩිපීන්, නිෆෙඩිපීන් සහ වෙරපමිල් වගේ ඖෂධ. මේ ඖෂධවල ප්‍රධාන ක්‍රියාවලිය තමයි කැල්සියම් නාලිකා අවහිර කරනවා. ඒකෙන් අපේ හෘදයට සහ ධමනිවල සෛලවලට කැල්සියම් ඇතුල්වීම නතර වෙනවා. මේ කැල්සියම් නිසා මොකක්ද දන්නවද වෙන්නේ? කැල්සියම් වලින් අපේ හෘදය සහ ධමනි මිරිකීමකට ලක් වෙනවා. ඒක හින්දා මේ බෙහෙත් වලින් කැල්සියම් එන එක නතර කළාම රුධිර වාහිනී සහ හෘදය ලිහිල් වෙලා හයි බ්ලඩ් ප්‍රෙෂර් එකත් අඩු කරලා දානවා. ඔයාලගේ ගෙදරත් මේ හයි බ්ලඩ් ප්‍රෙෂර් වලට ගෙනාපු බෙහෙත් ඕනි තරම් ඇති. දැන් ඔයාට පුංචි හරි දැනුමක් තියෙනවා මේ බෙහෙත් වලින් ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා. හරි, අපි දැන් දෙවෙනි වර්ගය ගැන කතා කරමු. අපේ රුධිර නාලිකා මත ක්‍රියාත්මක වන බෙහෙත් ගැන. ඒකත් කාණ්ඩ කිහිපයකින් කතා කරමු. එකටම ඇන්ජියෝටෙන්සින් කන්වර්ටිං එන්සයිම් ඉන්හිබිටර්ස්. ඒ කියන්නේ අපේ සිරා සහ ධමනි ලිහිල් කරන, අධි රුධිර පීඩනය අඩු කරන්න උදව් කරන ඖෂධ. මේ වර්ගයේ බෙහෙත් තමයි කැප්ට්‍රොපිල්, එනලප්‍රිල්, පෙරින්ඩොප්‍රිල්, ලයිසිනොප්‍රිල්, රැමිප්‍රිල් සහ ඉමිඩප්‍රිල්. බ්‍රෑන්ඩ් නේම් එක එක ඒවා තියෙන්න පුළුවන්. හරි, ඊළඟට ඇන්ජියෝටෙන්සින් 2 රිසෙප්ටර් බ්ලොකර්ස්. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙනවා හරිද ඇන්ජියෝටෙන්සින් 2 කියලා හෝමෝනයක්.
මේකෙන් අපේ රුධිර නාල අධිකව සංකෝචනය කිරීමක් සිද්ධ වෙනවා. ඒක හින්දා මේ කාණ්ඩයේ ඖෂධ වලින් අර ඇන්ජියෝටෙන්සින් 2 කියන එන්සයිමය බ්ලොක් කරලා දානවා. ඒකෙන් හයි බ්ලඩ් ප්‍රෙෂර් එක සාමාන්‍ය තත්ත්වයකට එනවා. මේ කාණ්ඩයේ බෙහෙත්වල නම් තමයි ඔයාලා දන්නවත් ඇති ලොසාටන්, ටෙමිසාටන්, කැන්ඩිසාටන්, වෙල්සාටන් සහ ඔල්මෙසාටන්. හරි, ඊට පස්සේ මේ වර්ගයේම මෙඩිසින් වල තවත් කාණ්ඩයක් තියෙනවා. ඒ තමයි centrally acting antihypertensive medicine. ඒ කියන්නේ මේ ඖෂධ අපේ රුධිර පීඩනය පාලනය කරන අපේ මොළයේ කොටසක් තියෙනවනේ, අන්න එතනට කෙලින්ම ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් අපේ රුධිර පීඩනය අඩු කරලම දානවා. ඒ බෙහෙත්වල නම් තමයි මෙතිල් ඩොපා, ක්ලොනිඩීන් සහ මොක්සොනිඩීන්. බ්‍රෑන්ඩ් නේම් වෙනස් වෙන්න පුළුවන්. හරි, අපි කතා කරන අවසාන කාණ්ඩය තමයි අපේ වකුගඩු මත ක්‍රියා කරන ඖෂධ. ඒ තමයි ඩියුරටික්. බෙහෙත් වර්ග තමයි බිමෙටනයිට්, ෆෘසෙමයිට් සහ ලැසික්ස් වගේ මෙඩිසින්. මේ වගේ ක්‍රියාවලිය තමයි වකුගඩු වලින් මූත්‍රා පෙරනවනේ. අන්න එතකොට අපේ බ්ලඩ් වල තියෙන ලුණු සහ ජලය වැඩිපුර මූත්‍රා හරහා ඉවත් කිරීමක් කරනවා මේ ඖෂධ වලින්. එතකොට වෙන්නේ අපේ රුධිර නාල වලින් ගමන් කරන තරල ප්‍රමාණය අඩු වෙනවනේ. එතකොට අධි රුධිර පීඩනයත් අඩු වෙනවා. හරි, වීඩියෝ එක අවසානය වෙනකම් බලවනම් ඔයා මේ දේවල් ගැන ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම ආස කෙනෙක්. ඉතින් අමතක නොකර subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඇන්ජයිනා, පපුවේ අමාරුව ගැන සහ ඒකට ගන්න බෙහෙත් ගැන පැහැදිලිව කතා කරමු. ඉතින් හැමෝටම good luck.